අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේත්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නායමකින් බදුල්ල පස්තර මාර්ගයේ වසා දැමේ කොන්සර්වේටිව් යෝජනාව ගැන රජයේ ස්ථාවරය පදනම් විරහිත චෝදනාවන් සහ යෝජනාවන් පිළිබඳව අපේ ලන්ඩනයේ මහ කොමසාරිතුමිය ඒවා පළවෙච්ච අවස්ථාවේදීම ලිපි දෙකක් ඇරියා වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කෙරේ 24 පැය පුරා ක්‍රියාත්මක තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබන වසරේදී සමෝවා රාජ්‍යෙන් සරම්ප රෝගීන් 4000ක් වැලි ප්‍රවාහනයේ සඳහා මින්පසු බලපත්‍ර අවශ්‍ය නොවන බව අමාත්‍ය සිම් චන්ද්‍රසේන මහතා පවසනවා. අද රැසූ කැබිනට් මණ්ඩලයේ මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කැබිනට් රැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අද අපි පිවිතුරු ලංකා කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මුළු රටම පිවිතුරු රටක් බවට පත් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා ඒ අනුව මුළු රටේ සියලුම ප්‍රාදේශීය සභා නගර සභා පරිසර පොලිසිය එකතු කරගෙන අපේ මුහුදු වෙරළ ඒ වගේම නගර සියල්ලම පිරිසුදු කරලා පිවිතුරු ලංකාවක් කිරීමේ වැඩසටහනට තමයි කැබිනට් අනුමැතිය ලැබුණා ඒකට ඒ සඳහා අපි කටයුතු කරන්න ලෑසි කරනවා විශේෂ කැබිනට් පත්‍රිකා අනුමත වුණා අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලපත්‍ර අවශ්‍ය නැහැ කියලා තීන්දුව කරා. ඒ අනුව පස් වැලි ගල්වල මිල මීට පස්සේ අඩු වෙනවා. ඒ වගේම ගල් වැලි පස් පාවිච්චි කරන ජනතාවට සහනයක් වශයෙන් ඒ පිළිබඳව කොමිටියක් පත් කරලා තව සහන දෙන්න අවශ්‍යයි කියන එක එතුමා අනුමත කරා. හොඳ ජනතා හිතවාදී තීන්දුව ගත්තා මේ කැබිනට් එකේදී. රටේ විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් ඒ වගේම මේ රට නැවත කර්මාන්ත ශාස්ත්‍රය තුල වැඩපිළිවෙලක් සංවර්ධන වැඩපිළිවෙලක් කරන්න අවශ්‍ය පසුබිම හදන්න සාකච්ඡා කළේ අවශ්‍ය කටයුතු කරා. අපිට කිව්වේ පුළුවන් තරම් වියදම් අඩු කරලා ජනතාවට සහන වෙන වැඩපිළිවෙලත් ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු වෙත ඉටු වෙන විදියට අමාත්‍යංශ කටයුතු කරගෙන යන්න කියලා විශේෂයෙන්ම ස්ටේට් මිනිස්ටර්ස්ලාගේ ලේකම්වරු එහෙම පත් කරලා තිබුණා අද කැබිනට් එකට ඒක ඒ සම්බන්ධව තමයි කතා කරන්නේ महाकुमसारी स्वरुण किहिप दिनकु अग्रामात्य महिंद राजपक्ष महता अद हमुवुना ए अरलियगा मंत्रियेती नवसीलंत महाकुमसारिस जोआना केमकर्स महात्मिय अग्रामात्य महिंद राजपक्ष महता हमुवुना किरियाश्रित निष्पादन हा पशु संपत् पिलिबंद दीर्घकालीन सहयोगिताव संबंधेन मेहिदी साकच्चा करति बेनवा व्यापार संवर्धने संबंधेन साकच्चा किरुणु अतर ओनेम क्षेत्रयक्को से श्रीलंकावट सहाय लबा दीमट सूदानम बवाय नवसिलंत महाकुमसारिस्वरिय मेहिदी प्रकाश कले श्रीलंकावे कैनडा महाकुमसारिस डेविड मैकिनन महता सह अग्रमात्य महिंद राजपक्ष महता अतर हमुअग्द अद सिदुवुना वेलंद हा आयोजन अध्यापने मेन्म सहजीवने संबंधेन मेहिदी दीर्घ वशेन करुणु साकच्चा करति बेनवा කැනඩාව මෙරට තුල විශාල වශයෙන් ආයෝජන සිදු කර ඇති බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරයා තවදුරටත් එම කටයුතු පුළුල් කරන ලෙස මෙහිදී පැවසුවා. බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හම්දුල්ලා මහතාද අග්‍රමාත්‍යවරයා මුණ ගැසුනේ අරලියගහ මන්ත්‍රියේදී. එහිදී වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරුණා. බංග්ලාදේශ මහකොමසාරිස්වරයා මෙහිදී එරට අගමැතිනි ෂේක් හසීනා මහත්මිය යොමු කළ ලිපියක්ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. ලිපිය මගින් අග්‍රමාත්‍යවරයාට සුබපැතුම් පිරිනමා ඇති බංග්ලාදේශ අග්‍රමාත්‍යවරිය තම රටේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසටද ආරාධනා කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මාර්තු පළමු වනදා සිදු වුවහොත් අප්‍රේල් 25 27 සහ 28 යන දින තුන ඇතුළත ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ සභාපතිවරුන් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මිහිදී කරුණු කිහිපයක් සාකච්ඡාවට ගනු ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාවේ කිසිම අවශ්‍යතාවයක් හා මතයක් නැහැ කවදා විසිරුවේ විදිහට කියා. හැබැයි කිට්ටුවේම විසිරුවේ දිනේ වෙන මාර්තු 1 වෙනිදා විසිරෙව්වත් ඡන්ද විමසීමේ තැබියන්න වෙනවා වෙසක් උත්සවයට පෙර. එහෙම වුණොත් අප්‍රේල් මාසේ 25, 27, 28 වගේ දවස්වල තමයි ඒ ඡන්ද විමසීම තියන්න පුළුවන් කියන එක අපි අද පැහැදිලි කරා.
පාර්ලිමේන්තු මැතිවරණය තබන්නට පෙර තරුණයන්ගේ ඡන්දයිතිය දැක්වෙන පනත සම්මත කරන්න ඕන බව මැතිවරණ වියදම් පාලනය පිළිබඳව පනත ඡන්දපොලෙන් පිටත ස්ථානයක ඡන්දය දීමේ පනත ඒ කියන්නේ ඡන්දපොලට යන්න බැරි වෙන අයට ඡන්ද දවසේ ඒ දේවල් සම්මත කිරීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කරා ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සහ මාධ්‍ය භාවිතය පිළිබඳවද මිහිදි අදහස් පළ කෙරුණා තුමන්ලා යෝජනාවක් කරනවායි කිය සියලුම මාධ්‍යවල බලපත්‍ර අලුත් කිරීමේදී මේ මැතිවරණයට අදාළ කාල සීමාවෙදී මාධ්‍ය හැසිරීමේදී එක් අපේක්ෂකයෙකුට පමණක් සහයෝගය දැක්වීමට අදාළ කාරණා කටයුතු කරන්න එපයි කියලා. කවුරුත් බලාපොරොත්තු වෙන ඉදිරි මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වඩාත් හොඳ මැතිවරණයක් බවට පත් කර ගැනීමට අදාළ කටයුතු තමයි සාකච්ඡා කළේ. පැෆල් සංවිධානයේ හැටියට විශේෂම අපි මැතිවරණ කොමිසමේ අවධානය යොමු කළා පසුගිය මැතිවරණයේදී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය කිරීම පිළිබඳව ආයතන ගණනාවකට චෝදනා අවල වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණයට පෙර ආතු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අපි මැතිවරණ කොමිසමට පෙන්වලා දුන්නා සා අපි විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයට පෙර ආතුව මේ කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සක්‍රීයව ක්‍රියා කරයි කියලා පසුගිය ජනාධිපතිවරණී අප මුදල් සම්බන්ධයෙන් හා ඉදිරි පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන්ද එක් වූ පිරිස අදහස් පළ කළා. කොමිෂන් සභාව යෝජනාවක් කරලා තිබෙනවා අප මුදල දේශපාලන පක්ෂයක නම් රුපියල් 26 ලක්ෂයක් විය යුතුයි. ඒ කියන්නේ ලක්ෂයක් ආපසු නොගෙවන අපයක් අනිත් ලක්ෂ 25 ආපසු ලබා ගන්න පුළුවන්. ස්වාධීන කෙනෙක් නම් 30 ලක්ෂයක් හා 1 ලක්ෂයක් ඒ කියන්නේ 31 ලක්ෂයක්. මේක ඉතාම මතපේදාත්මක කාරණයක් මම කිව්වා මේ කාරණාව ඉදිරිපත් වීම කුරු වෙන්නේ ප්‍රධාන පක්ෂ කීපයකට තරඟ කිරීමේ අවස්ථාව දීලා එමෙන්නත් සල්ලි තියෙන අයට විතරක් ජනාධිපති වර්ණය කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරීමක් තමයි මේක ඉතා පළාත් සභා මැතිවරණ ගැන අපි සාකච්ඡා කරා පළාත් සභා මැතිවරණේ දැන් ඉර වෙලා තියන්නේ සඳ ක්‍රමයේ නිසා අර සීමා නිර්ණය වාර්තාව තවත් නිකුත් වෙලා නැහනේ ඒ නිසා ඒක තුමා සඳහන් කරා ඒ නිසා අපි එකඟතාවයට ආවා යම් කිසි මට කොට ආවා ඒ තමයි යෝජනා කරා අපිත් එකඟතාවයට ආවා මොකද මේ පරණ ක්‍රමයට දැන් තියෙන ක්‍රමයේ අවශ්‍ය කරගෙන පරණ ක්‍රමණ යමු කියලා ඡන්දය පවත්වන්නට ඕන නම් පළාත් සභා ඡන්දය එනවා නම් ඒ ඡන්දය පරණ ක්‍රමයට තමයි යන්න තියෙන්නේ අලුත් ක්‍රමය කොටස් ක්‍රමණ යන්න බෑ ඒකත් සාකච්ඡා කරා ස්විස් ස්ථානාපති කාර්යාල නිදහරිනියක පැහැරගෙන ගියේයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට සහාය වන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත ස්ථානාපති කාර්යාල නිදහරින්ගෙන් ඉල්ලා සිටිනවා මේ තනතිය ගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියා පොලිසිය පැමිණිල්ලක් ඉල්ලා සිටියා කිසිවක් අද වෙනතුරු ලබා දීලා නැහැ ස්ථානාපති කාර්යාලයේ උත්සාහ දරුවා මේ තනතියගේ රෝගී තත්ත්වයක් පවතිනවා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයට රෝහල් ආසියාත්‍රාව ගෙනවිත් ගෙන යන්න අවසර දෙන්න කියලා ඉතින් කට උත්තරයක්වත් නොදෙන කවුද කියන පුද්ගලයාවත් නොදැන ශ්‍රී ලාංකිකයෙක් හැටියටවත් මෙතෙක් පෙන්වා නැති අගමන නීති යටතේ ශ්‍රී ලාංකිකයෙක්ට රටින් පිට ගමන් කරන්න බෑ අපේ තානාපතිතුමා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයට ගොස් ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපේ මේ කරුණු සියල්ල ඉදිරිපත් කරලා තිබෙනවා මේ තියෙන නීති රීති අනුක්‍රමයේ සම්බන්ධව අනුගමනය කරමින් ඕනේ මේ පරීක්ෂණය හමාර කරන්න තානාපතිතුමා දිනපතා දන්නවා එතුමිය එක අදහස් හොමාරු කරගෙන අපේ ඉල්ලීම කට උත්තරේ දීලා විභාගයට පැමිණිල්ලට උදව් වෙන්න කියලා සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කිරීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා අපේ ජනාධිපතිතුමා මහජන අනුමැතියට ඉදිරිපත් වී තිබෙන අවස්ථාවේදී පදනම් විරහිත මඩ චෝදනාවල් රාශියක් ඉදිරිපත් කරපු පුද්ගලයන්ම දැන් එළියට ඇවිල්ලා මේම චෝදනාවල් ජනමාධ්‍යයට ප්‍රකාශ කරන්න පටන් ගැනීම අපි දන්නවා කිසිදු හානියක් නොවන ආකාරයෙන් විදේශ අමාත්‍යාංශයේ සාකච්ඡා කරමින් තානාපතිවරයාතුමා සමග දිනපතා වෙන් කටයුතු කරගෙන යනකොට මේ වැරදි ප්‍රචාර ගෙන යාම සිදුවීමෙන් රටට සිද්ධ වෙන හා මේ පරීක්ෂණයට සිද්ධ කරන හානිය තමුන් අංශල ජනමාධ්‍යවේදී නැටියට තේරුම් ගනිවි
බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙරට ද්විත්ව රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සහය දෙන බවට වන යෝජනා අපරට පිළි නොගන්නා අතර ඒ පිළිබඳ කොන්සර්වේටිව් පක්ෂය දැනුවත් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. කන්සර්වටිව් පක්ෂයේ කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ශ්‍රී ලංකාව පිළිබඳව පළවෙච්ච අසත්‍ය පදනම් විරහිත චෝදනාවන් සහ යෝජනාවන් පිළිබඳව අපේ ලන්ඩනයේ මේ මනීෂ ගුණසේකර මහ කොමසාරිතුමිය නොවැම්බර් මාසේ 27 වෙනිදා ඒව පළවෙච්ච අවස්ථාවේදීම ලිපි දෙකක් ඇරියා. ඒවා කරේ රාජතාන්ත්‍රික මට්ටමෙන් ඒ පිළිබඳ වැදගත් දේ ශ්‍රී ලංකා රජයේ විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. මං හිතන්නේ ඒ කාරණය අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී කරුණා කිව යුතු තැනට ඍජු වශයෙන් අපි ඒ දැනුම් දීම කරා. මේ අතර බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගේ ලිපියට පිළිතුරු ලෙස කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ට්විටර් පණිවිඩයකින් සඳහන් කර ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද්විත්ව රාජ්‍ය සංකල්පය ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලය සහ පලස්තීනය සඳහා පමණක් බවයි. අදාළ යෝජනාවේ දැක්වෙන සයිප්‍රසිය සහ ශ්‍රී ලංකාව වෙත එය බල නොපාන බවද ඔහු සඳහන් කර තිබෙනවා. පලාත් පහකට තද වැසි ඇතිවන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවන තද වැසි මෙන්ම තාවකාලික තද සුළංද ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මේ අතර නායම් හේතුවෙන් බදුල්ල පස්සර මාර්ගය තාවකාලිකව වසා තබා තිබෙනවා. උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල දකුණු පළාතේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය දිවයින්ට දකුණු පස සහ ගිනිකොන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ තියෙනවා. කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා පොතුවිල් දක්වාම ඉලබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. කංකසන්තුරේ ඉඳන් උත්තරමහරහා මීගමෝ දක්වා තියෙන වෙරළබඩ තීරයත් දකුණු සහ ගිනිකොන මුහුදු තීරයේ තුලන් තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා. වැසි පවතින විට මේ තත්ත්වයේ වැඩිවීමක් වෙන්නනවා. මේ පිළිබඳ දීවර ප්‍රජාව දැනුවත් වීමෙන් කටයුතු කරන්න 4 5 6 වගේ දිනයන් වලදී මේ වැඩිවීම පෙන්눔 කරනවා. 7 8 වගේ දිනයන් වලින් පසුව ක්‍රමක්‍රමයෙන් සාපේක්ෂව වැසි සත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. නායම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස අපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නායම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය විදිහට බදුල දිස්ත්‍රික්කයත් මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කන් නම් කරලා තිබෙනවා. රත්නපුර සහ කෑගල තියෙන දිස්ත්‍රික්ක මේන් ඉවත් වෙලා තියෙනවා. නිවෙස්වල ඇතිවෙනා වූ ඉරිතැලීම් පැලුම් පහළ සිට ඉහළට දිය උල්පත් මතුවීම් හෝ සිඳියම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් දුටු වහාම එම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීමේ තාමත්ව දෙකක් තිබෙනවා. අපදා කළමනාකරන ඒකක 25මත් එක්කම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් උපකරණ සහිතව ඉදිරි අපදා කළමනාකරන කටයුතු වලින් අපදා ඇතිවිය හැකි ස්ථාන විත ළඟා කොට අවශ්‍ය ස්ථානගත කොට තිබෙනවා. ජාතික ආපදා සහන සේවය මධ්‍යස්ථානයේ මගින් පැවතුණු අපදා විනුවෙන් අඛණ්ඩ සහන ලබා දීලා තිනවා. 117 දුරකථනයකින් විවෘතයි. යම් ගැටලුවක් ඇතනම් විභාග කාල සීමාවක් පවතින්නේ. මේ කාල සීමාව තුළ අඛණ්ඩව 117 දුරකථනයකින් සමග සම්බන්ධ වෙන්න විභාග දෙපාර්තමේන්තුවත් අපදා කළමනාකරන මධ්‍යස්ථානයත් අඛණ්ඩව සිදු කර ගෙන යන මෙම සැලැස්ම සමග එම දරුවන් භාගය ලිවීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීම සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානයත් විභාග දෙපාර්තමේන්තුවත් අඛණ්ඩවම කටයුතු කරනවා ඇති. නායම් හේතුවෙන් බදුල්ල පස්සර මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට තිබෙනවා. එම මාර්ගයේ ගෝණගල ඉහළ කඳු ප්‍රදේශයේ නායම් හේතුවෙනුයි මෙම අවහිරතාව ඇති වී තිබෙන්නේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර 4 දිනකට මරු කැඳවමින් වලපනේ මලපට්ටාව සිදු වූ නායෑමට තුඩු දුන් ගල්වලේ කටයුතු තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් MBR පුෂ්පකුමාර මහතා පියවරගෙන තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. මේ අතර අද පැවති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ වූ අතර අධික වාහන තදබදයක්ද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උතුරු ප්‍රදේශයටද තවදුරටත් අධික වැසි ඇදහැලමින් පවතිනවා. පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර වවුනියාව සෙට්ටිකුලම සහ මහරම්ම කුලම යන මාර්ගවලද ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. මෙරට ප්‍රථම වතාවට 24 පැය පුරා ක්‍රියාත්මක තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ලබන වසරේදී ආරම්භ කරන බව අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පාදුක්ක මීපේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙත පැමිණි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහි ප්‍රගතිය නිරීක්ෂණය කළා. එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ පළමු වසරේ පුහුණු ලබන සිසු සිසුවියන් සමග අමාත්‍යවරයා සුහඳ කතාබහකද නිරත වුණා. හෝමාගමහා අවිස්සාවෙල්ල මැතිවරණ කොට්ටාස දැනුම කේන්ද්‍රීය සංවර්ධන පළාතක් වශයෙන් දියුණු කිරීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. මේ විශ්වවිද්‍යාලය තුළ අලුත් ආදර්ශයක් ලබලා දීලා තිබෙනවා. පැය 24ම විවෘතව තිබෙන විශ්වවිද්‍යාල නොනිදන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම ගැන මම බේවින් සතුටු වෙනවා. වෙනත් දියුණු රටවල තිබෙන ආදර්ශය අනුව මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන භෞතික හා මානව සම්පත් දවල් කාලයට පමණක් ප්‍රයෝජනයට ගන්න නැතුව රාත්‍රී කාලයටත් ප්‍රයෝජනය ගැනීමෙන් උපරිම ධාරිතා පරිභෝජනය කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩි කර ගැනීමට පක්ෂය තුළ ස්වයං විවේචනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතාද මේ දී අදහස් දක්වවා. පැහැදිලිව ස්වයං විවේචනයක් කරන්න අවශ්‍යයි පක්ෂය නැවතත් බලයට එන්න. මේ සිංහල බෞද්ධ බෞද්ධයන් අතර තියෙන යම්කිසි අවිශ්වාසයක් තිබෙනවා නම් ඒ දුරු කිරීමට සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කිරීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. विशेष मंगल समरवीर मेतुमागे अदहस रंजन राम नायक मेतुमागे क्रिया स्टेटमेंट अपिट बलपैव गेल मम पुद्गलिक हितर विपक्ष नायक दूरे संबंधव मे रणिल विक्रमसिंह मेतुमा इतामत धनात्मक मतरण साजिद प्रेमदास मेतुमा नम संधांगला विपक्ष नायक दूरेट ඒගෙන අපිට හෙට ඉතාමත් හොඳ ධනාත්මක සාකච්ඡාවක් අපිට හෙට කරන්න පුළුවන් ගෲප් එකේ විශාල බීතියක් ඇති කරා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඒකේ අපි රජයක් හැටියට අපිට වගකීම පැවරුණා ඒක නවත්ත ගන්න බැරි වෙච්ච එක ගැන ජාතික ආරක්ෂාව කියන එක ඒගොල්ලන්ගේ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් ප්‍රධාන කාරණාවක් තමයි ජාතික ආරක්ෂාව මේ අතර හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් අනතුරුව පක්ෂ නායක හා විපක්ෂ නායක දුරිය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු තිසත්ත නායක මහතා ප්‍රකාශ කළා. ඒ වොක්ෂෝල් වීදියේ අද පැවති මාධ්‍ය හමුවේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හෙට දිනේ රැස් වෙන්න නියමිතව තිබෙනවා. හෙට දිනේ මේ තීන්දුව අරගෙන රටේ තවත් දේශපාලන අර්බුදයක් මතු නොවන ආකාරයට සියලු දෙනාගේ කැමැත්ත ඇතුව විපක්ෂ නායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම කටාන जनता එතුමා පිළිබඳව ඔබ ළඟන ප්‍රශ්නය මහජනතාවත් මතු කළා අපෙමුත් අහනවා එතුමා මේ විපක්ෂ නායක තනතුරේ අර්බුදයේ සහ පක්ෂ නායකත්වයේ අර්බුදයේ විසඳීම සමග මේ සියල්ලට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙනවායි කියන කාරණය අපි සමග ප්‍රකාශ කරලා තිබෙනවා ඒ නිසා එතුමා මේ ප්‍රශ්නේ විසඳ ගන්නතුරු වෙනත් අර්බුදයකට මැදි නොවි නිහඬව ඉන්න තමයි මේ කාල සීමාව ගත කරලා තිබෙන්නේ තම සේවා ස්ථානය දෙවන නිවස ලෙස සලකා ආයතනයේ පැවැත්ම වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා අවධාරණය කළා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළුණාව කණිජ තෙල් සංස්ථාවේ පැවති උත්සවයකට එක් වෙමින්. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා කොළුණාවේ පිහිටි කණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ කටයුතු පිළිබඳව සොයා බැලුවා. එම නිරීක්ෂණ චාරිකාවට කණිජ තෙල් සංස්ථා උසස් නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. තමන් හදාගත්තු ගෙදර තමයි පළවෙනි ගෙදර තමන්ගේ සේවා ස්ථානය තමයි දෙවනි ගෙදර ඒ ගෙදර ආරක්ෂා කරගත්තොත් තමයි අපේ හිසට වහලක් තියෙන්නේ එහෙම නැත්නම් අපිට ගෙදරක් නැති වෙනවා අපි හැම කෙනෙක්ම ආයතනයේ පැවැත්ම වෙනුවෙන් අපි කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා ඒ වගේම කිසිම කෙනෙක් දිහා
කුරහම් පහට කණ්ණාඩිය, කොළ පාට කණ්ණාඩිය, රතු පාට කණ්ණාඩිය කිසිම කණ්ණාඩියකින් බලන කෙනෙක් නෙවෙයි. මම කැමති ගෝඨාභය රාජපක්ෂ කියන වැඩ කරන නායකයාත් එක්ක එතුමා දුවන වේගයෙන්ම අපි දුවන්න වෙනවා. ඒ වගේම දූෂණය, වංචාව, ඒ වගේම අකාර්යක්ෂමතාවය සියල්ල අපි පිටු දකින්න වෙනවා. අපි පොහොට්ටුවේ වුණත් අපිත් වැඩ කරන්න වෙනවා. දැන් අධිකරණ ප්‍රවෘත්ති කිහිපයක්. ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමහා රාජ්‍ය දෙව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායකයන් දෙදෙනාට එරෙහිව ගුණකර ඇති නඩුවේ තීන්දුව ලබන 19 වනදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය නිවේදනය කළා. විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 24ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා. අල්ලස් චෝදනා සම්බන්ධයෙන් එය පවරා ඇත්තේ අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිසමයි. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක වූ රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවේ වාචික දේශන ලබන වසරේ පෙබ්‍රවාරි 26 වනදා සිදු කිරීමට දින නියම කෙරුණා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පෙත්සම ගොනු කළේ පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු පාර්ශව දෙකක් මගිනි. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටස් හතරක් ඉදිකිරීමේදී නිසි ක්‍රමවේදයකින් තොරව මිනිස් ජීවිතවලට අනුතුරුදායක වන ආකාරයෙන් එම කටයුතු සිදු කර ඇති බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය පැවැත්තු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අධිවේගී මාර්ගයේ විවෘත කරලා කරන්නේ අන්තරායකාරී බව අංගල අපේ රටේ මිනිසුන්ගේ ජීවිත බීලර දෙන තත්වයක් කියලා අපි පැහැදිලිව ප්‍රකාශ කළා. එක කොටසක අවශ්‍යතාවයන් මත මේ පහුගිය ආණ්ඩුවේ සංවර්ධනයේ හුවා දක්වමින් Tamanට ඡන්දය ලැබෙයි කියලා සජිත් ප්‍රේමදාස මහත්තයාව ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත පරදුවට තියලා අවදානම ලක් කළ බරවා කුඹුරේ සිට මත්තලට විවෘත කරා පහුගිය කාලේ. මොකද අපි ඊයේ ඒ ප්‍රවෘත්ති දසුන්වල දැක්කා එම කොටසේ අධිවේගී මාර්ගයට අලින් පැමිණලා තිබෙනවා. අලින්ගේ මලපහ පාර පුරා ආරක්ෂිත වැටක් නැහැ. සමහර ගොඩනැගිලි ක්‍රමවත්ව හදලා අවසන් කරලා නැහැ. පිටලි අල්ලලා නැහැ. ඒ අයට සේවය කරන්න විදියක් නැහැ. ගිනි නිවන බටයන්ට ගිනි නිවන හමුදාවට ගමන් කරන්න රත නැහැ. යම් මේකකින් ආපදාවක් සිද්ධ වුණොත් ගිලන් රත නැහැ. ඒ කිසිම දෙයක් නැතුව. අපි ඉල්ලා සිටිනවා සංවිධානය කැඩෙන්න. කරුණාකරලා අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තවදුරටත් අමාරු දාන්න. ඒ අයගේ ජීවිත අවධානයකට දාන්න එපා. කරුණාකරලා මේව සම්බන්ධයෙන් වගකීම්ුත්තන්ට දඬුවම් දීම කළ යුතුමයි. දැන් ව්‍යාපාරික පුවත්. लिंक नेचुरल प्रोडक्ट समागम क्रियावटनांगू उगतमना अध्यापनिक सत्कारक वेडसटहने दोंपे कोट्टाश्ये व्यूर्त तरंगावलिय पसुगेदा पवैत्तुना एही अवसान महा तरंगे दोंपे पालुगम सनस सम्मांत्रन शालावेदी पवैत्तुने विशाल पिरिसकगे सहभागित्वेन दोंपे अध्यापन कोट्टाश्ये तोरागत पासाल दोल्हाक सिसुन्गे दनुमहा कुसलता वर्धने किरिमे अरमुनिन मेम वेडसटहन आरंभ किरुने लिंक नेचुरल समागमे सभापति सह कलमनाकरण अध्यक्ष आचार्य देवप्रिय नुगवेल महतागे संकल्पेकट अनुवाय ජනතාවට තවත් ජවයක් අලුත්ාලේ සමාජයක් යන තේමාව යටතේ මාතර නගරයේ ජලනල කාර්මිකයන් සඳහා වැඩමුළුවක් එස්ලෝන් ආයතනය සංවිධානය කර තිබුණා. මේ සඳහා 135 දෙනෙකු පමණ සහභාගී වූ අතර ජලනල කර්මාන්තය සම්බන්ධයෙන් නව දැනුම ලබා දීමටයි එහිදී පියවර ගැනුණේ. එස්ලෝන් සමාගමේ සමූහ අධ්‍යක්ෂ විජේසේකර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා මාතර ප්‍රාදේශීය කළමනාකරු තරංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. डीपी इवेंट आयतने संविधान कल रूरूर दिदहस दहा नवे रूपलावान्य प्रसंगे नेलुंपकुन रंगहाले दी पवैत्तुना दिनन्या पीरिस महात्मेगी उपदेश परिधि ए संविधान करतिबू अतर एट शिरांति राजपक्ष महात्म्यातुलु विशाल पीरिसक सहभागी बुना ඔෆ්මාක් රූප සබා වැඩමුළුව පසුගියදා කිරිබත් ගොරදී ආරම්භ කෙරුණා. ඔෆ්මාක් නිෂ්පාදන පිළිබඳ රූපලාවන්‍ය ශිල්පීන් දැනුවත් කිරීම මෙහි ආරමුණයි. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී බර්නි බාලසූරිය, ප්‍රවීණ රංගන ශිල්පිනී චතුරිකා පිරිස්සන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔෆ්මාක්ස් නිෂ්පාදන පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
දිනපාල සමූහ ව්‍යාපාරයේ නවීකරණය කරන ලද නව ප්‍රදර්ශනාගාරය එම ව්‍යාපාරයේ සභාපති රොෂාන් කින්ස්ලි දිනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මහනුවර නගරයේ කොටුගඩැල්ල වීදියේ අංක 80 දරන ස්ථානයේ එය පිහිටා ඇත්තේ 1956 වසරේ ආරම්භ කළ ජිනපාල ආයතනය දිවයිනපුරා ප්‍රදර්ශනාගාර 31කින් සමන්විතයි. ජිනපාල ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති සචින් වර්ණ දිනපාල මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මෑන්පව ආයතනයේ සංවිධාන කළ වැඩමුළුවක් මොරටුවේදී පැවැත්ුණා. විවිධ වෘත්තීන් නියෝජනය කරමින් ඊට සහභාගී වූවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු කෙරුණා. මෑන්පව ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කාගිල් සරුබිම ගොවි ප්‍රජා ප්‍රතිලාභ ශිෂ්‍යත්ව ප්‍රදානය ගලේවිල ටීබී තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවැත්ුණා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසුන් සඳහා කාණ්ඩ 3ක් යටතේ අරමුදල් පිරිනැමීම සිදුවනවා. රේන්කෝ පුද්ගලික සමාගමේ ප්‍රජාසත්කාරක වැඩසටහන් මාලාවේ තවත් අදිරක් මාතර හක්මනදී පැවැත්ුණා. හක්මන සපුගහාර කණිටු විදුහලේ සිසු දරුදරියන්ට ඉගෙනුම් උපකරණ හා භාණ්ඩ ප්‍රදානය කිරීම සිදු වුණේ රේන්කෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජලනි අමරතුංග හා ජ්‍යෙෂ්ඨ වෙළඳකාම විධායක හංසනීද අල්විස්සන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk